අද ධර්ම දක්ෂණ වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කොට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කඩවත මංකද පාර විජේමාවත දහම්නද ධර්මාස්ශ්‍රමයේ නිර්මාත්‍රු සද්ධර්ම වාගිෂුවර විචිත්‍රපානී පූජ්ජ කොළමිස්සේ දම්මානන්ද ස්වමයන් වහන්සේ. අවසරයේ ස්වාමයෙන් වහන්ස සමන්තහා ජක්කවාලි සූ අත්‍රාගච්චන්තු දීවතහා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තුසග්ග මුොක්කදන් දම්ම සවෙන කාලු අයම්බදන්තහා දම්මසවෙන කාලු අයම්බදන්තහා දම්මස්සවෙන කාලෝ යන් බදන්තහා නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු අරහතු, සම්මාසංබුද්ධස් පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි මේ උතුම් සම්බුදුදහමට කැමැති මේ සුන්දර සද්ධරමය රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබාපි හැම දෙනාම අද දවසෙත් සූදානම් වෙන්නේ අපගේ ශාස්සෘූන් වහන්සේ වන භාග්‍යවත් අරිහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහිම්ම අප්‍රමාන සෙනහසකින් කරුණාවකින් අපගේම සංසාර විමුක්තිය පිණිස ජීවිත අවබෝධය පිණිස දේශනාකුට වදාල එඋතුම් සද්ධරමයෙන් පුංචි කොටසක් දේශනා කර වගෙන ශ්‍රවණය කරන්න. අදත් මේ අති උදාාරතර මහා කුසලය ධර්මදානමය කුසලය. රැස්කරගන්ට වාසනාවන්ත වන පින්වත් පිරිසක් අපට මුණගැහෙනෝ. කඩවත රාගම පාරි අංක විසිත්තුුණ නිවසේ පදිංචි. නදීශාණී කෞුශල්ලයා සහ චමත් කෝට්ටගේ කියන මවපිය දෙපලගේ ආද්‍රණීය දියනියවන ශාෂයා රයේලි. කුඩා දියනියගේ තුන්වන ජන්මදිනය නිමිත්තෙන් ඒ පුංචිදුවට ආසිරුවාද කරලා. මේ පිංකම සිද්ධකරන්ට දායකත්ව ලබාදයෙන්. ඒ පිරිස කල්පනා කළ තියනවා. ඒ පින්වත් පිරිසගේ මේ උදාරතර වූ දහම් දායකත්වය නිසයි අද ලෝකයේ පුරාම ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත, ධරමස්්‍රවන ලාබි ඔබට ඒ භහගගිය ලැබෙන්නේ මේ දරම හන්ඬ ශ්‍රවනය කිරමේ භහක්ගිය. ඒ නිසා මේ තුළින් උපදවාගන්න ඒ සියලු ආනිසංස තුනරුවන්ගේ ආසිරුවාදය අද අපි දෙවියන්ටත් අපේ නමින් මියගිය ඥාතීන්ටත් විශේසයෙන්. තුන්වන ජන්ම දෙනය සමරණ ඒ කඩවත රාගම පාරයංක විසිතුන නිවසේ. නදීසා චමත් කියන මවපිය දෙපලගේ පුංචි දියනිය, ශාශයා රයලි කියන පුංචි දරුවාට. ඒ සියලු ආසිරුවාදයන්ගේ බලින්. නිදුක් නිරෝගී කායික මානසික සුවයත් මෙලව පරලව දෙලව ජීවිතය යහපතත්. සංසාරදුකින් අතමිදී උතුම් නිවැනි සැනසීමත් පිණිස මේ සියලු ආනිසංස. එකසේ උපකාරවීවා කියන අධිෂ්ඨානය ආසිරුවාදය ඇතුව, මේ මහාපින්කම අදත් අපි ආරම්භ කරන්නේ. පින්වත්න ඔබ දන්නවා අපි මේ දිනවල එක දිගටම නොකඩවා සාකච්ඡා කරන්නේ චුල්ලකම්ම විභංග සූත්‍රය ආශ්‍රී කරගන අපේ ජීවිතයේ යථාර්ථය. අපේ එදිනදා දිවි පැවැත්ම යථර්ථය. මේ දිවි පැවැත් මේ අවසාන ප්‍රතිඵලයි යථාර්ථය තමයි කතා කන්න. බුදුරජාණන් වහන්සේ තරන් මේ ලෝකසත්්‍යයාගේ ජීවිතවල අතීතය වර්තමානය අනාගතය කෙන තුංකාලය මනාව දැක දැන අවබෝධ කර ගත්ත කෙනෙක් තවත් මේ විශ්වේ නෑ. බුදුරජාණන් වහන්සේට අසී මාන්තික දැනුමක් තියෙනවා මේ සත්‍යයාගේ පෙර සහ වර්තමානය වගේම මතු. ජීවිත ගමනය ස්වභාවය දැකීමේ. උවහන්සේ යමක් යම් රාත්‍රියක බුද්ධත්ය ලැබුවාද යම් රාත්‍රීක මහා පරිනිර්වාණයෙන් පිරිනවම් පා වදාලද ඒ කාලෙ ඇතුළත මේ ලෝකයා සත්්‍යයා ගැන මේ ස්වභාව දර්මය ගැන දෙවියන් මිනිසුන් සහිත මෙස් සියලු සත්තුවෝ ගැන යම් වචනයක් මේ ආකාරෙන් සිද්ධ වෙනවා මේ ආකාරෙන් සිද්ධ නොවෙනවා කියලා දේශනාකොට වදාලද ඒදී ඒ ආකාරයෙන් මිසක වනාආකාරයෙන් සිද වෙනි නෑ. ඒනිසා බුදුරජාණන් වහන්සේ මේ සපත කිරීම මේ සිහ නාදය අතිශවය අවබෝධයෙන් කරලදදයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවමත් අවබෝධී මනාව දැනගැෙන. අපට අපේ ජීවිත එරනම් පිළිබඳව විසඳා ගැනීම අයිති අපිතම බාර කළා. උන්හන්සේ හිරුවලිය පායා මුළු ලෝකේ මාලෝකුමත්ව තිබෙද්දී. කනාමැදිලියම් පස්සේ යන මෙ මෝඩ මිනිස්තුුන්ට දැවැන්ද සූරයාලෝකයක් පාවෙලා වගේ යන්න මඟ නොමග හරහියට පැනෙමින් උන්වහන්සේ අනුශාසනා කළා. ඒ ධර්මය කෙනෙක් අතහැරලා නැවතත් පරණ කනාමැදිලි එලිපස්සේ යන වනම්. ඒ තරම් මෝඩකමක් තවත් මේ ලෝකෙ නෑ. උන්වහන්සේ ඒ කනාමැදිලි එලිපස්ස යන මිනිස්තුුන්ට දෙවියන්ට. පැහැදිලිවම තමන්ගේ ජීව නිරණම තමා සතුයි අත්තාහි අත්තනෝ නාතු කෝහිනාතුෝ පරෝසියා කියලා තමන්ඩ තමන්ගේ පිහිට සරණ හැට අනුන්ගේ පිහිටක් කොහින්ද මනුස්සේනී කියලා තවාම පැහැදිලි වදාලා අන්න ඒ බුදුවාදන සනාත කරමින් තවදුරටත් උන්වහන්සේ විද්ධහ කරන දේශනාවත් තමයි මේ චල් කමර ංසුතු. මේක ඉතාම ප්‍රසිද්ධ සහ ඉතාම වැදගත් දේශනාව. එක නිකුත් බුද්ධ දේශනා වැදගත් කෙලෙම හිතය ගඩිය නිපා සියල්ල වැදගත් නමුත් මේ දේශනාව අපිට ඉතාම වැදගත්මොකද. මේක එදත් අදත් හෙටත්තුන් කාලයම කතාබහට ලක් වෙන ලක්විතු යුත්තු බුද්ධිමතුන් විමරසනය ක ළේුතු කාරණාතියනක් දේශනාව. එනිසා අපිට මේ අද සාකච්ඡා කිරීම මේක අපී කෙටියෙන් සාකච්ඡාන්ු කර මේ විදියට විස්තරාත්මක කතා කිරීම. අප ජීවිතේ ප්‍රයෝගික පැත්තර බිල බල ඒ පැත්ත තියෙන රොඩු බොඩුව ස්සගන කතා කිරීම අපි හැම දෙනාගේම යහපත පිණිස පවතිනවා කියෙනක මට ශවාසයි. සහ ඒ පිළිබඳ අදකනුත් අපි ලබලතිය මේ දේශනාවන් මේ විදිය ඉස්මතු කිරීමෙන් වෙච්ච සමාජ සෝධනය යහපත ගැන අපි අදැකම් ලබලතිය නො මේ වෙනකුට. එනිසා අපි මේ කතා කරන්නට ඕ පිතුන්නු මතකයි යපී අර ගරුභුහුමන් නොකරන කෙනා ගැන කියල තමයි ගිය සතිය දේශන අසංකලි. පිදිියුත්තන්ඩ නොපුදන ගරුබහමන් දැක්යුතුයටඒ නොකරන ආසන මම්මාාවත්වල ඉඩකට ලබා දියයුතු උතුමන්ට දොන්න නොදන ඒ ආවහිර කර න අයිත ලැබෙන උපතිි පාහිි ගැනපි කතා කරේ. මොකද සුභමානෝකයා භාගතුන්ාන්සින් විමසන්නේ ගෞතුමයන් වහන්ස මේ විදි සමාජයේ උස්පහත්කන් දකිදදනෙ ඇයි. කිවහම මොකක්ද මෙතනගෙන උස්පහත්කම සමාරාය හීනකුලවල සමාරාය ප්‍රබභූ උ සසස්කුලවල. ඉපදිලා හීනකුලවලාය මහා දුක්විඳනවා උසස්කුලවලාය හරියට ගුනම්බනාම ඇතුව ඉහලින් සමාජි වැජවෙනවා. මේකට කාරණකිම බුදුරජාවාන් පැහදිි කරනො විදිට. ගුභහමන් දැක් විතු තුමන්ට ගඩුභූහමන් නොකරන. ආසනයක් දියේුතු කෙනාට ආසනය නොදන. මාර්ගෙ ඉඩ ලබාදියයුතු කෙනාට ලබා නොදන. කෙනා මරණෙම්මත්තේ නිරේ යනවා නිරයිම් බේරිලා මනුස්්‍යන් අත්තට වගේ තැනකටාවත් නීච කොල්ලවුලුපදනයි. අපේ තැ දෙ කිව ලංකාවවෙෙන එච්චර මේ කුල ප්‍රශ්නය අපිට වැඩිය තදයට පේන්නේෙ නෑ? ඉන්දයාාවගේ රටොළ භූහම තදේරතියෙනවා? ගිවයි ර රජානුවර ලස්සන කතන්දරයක් තියනවා කියලා මංගේ කියනවා කියලා. අද මං ඒකෙන් පටන්ග. මේක පසිද්ධයි. ඔබ දබදිව බුද්ධභූමි වන්දනාවේ ගිහින් තියෙනවන්නං. අනි වාර්ෙන්ම ඒ සංචාරකයෝ ඔබව රැගෙන යනවා රජගහනුවර තියෙන තපෝදා නදිය තිබුණ ස්ථාන උනුවතුර ලිං පෙන්න්නට. එතන තියෙනවා උනුවතුර ලිින්දේ නා්ඩ පුළුවන්. උසස් කුලයා යට විතරයි. උසස් කුලෙන බුණ බුණ ඉන්දයා වෙරජන දැන් වද්ජුරෝපව යටත් බමුණන්ට. ඒ බමුණන්ට විතරයි උනවතු ලින්ඳින් ඉහලම තියෙන ලින්ඳෙන් නාඩු පුරුවන්. ඒක බවුණු අයිති කරගන. එක බමුණෝ මුල් වෙලා නානවා එකඒ පලාාතුලිින් ආපු අනිත්මිනිස්සුත් ඒකේ නාද්දී රෙදි සෝදද්දිී, සංචාරකවිදිට යනකොට අපිට ආරක්ෂාවත් දෙන හින්දා අපිටත් බයිනැතු ගිල ඒකින් වතුරගත්තහැකි අපිත් මූුණ කට හෝදගන්නවට උනුවතුරට ටසාාවට පොඩ්ඩක් බලන්ට කෝමත්තේ හොඳට පිසසිදුව තියෙන තැන නිසායි ඉහෙල්ටමක ය එතැන ගිහිල්ලා ප්‍රධහනම තැනින් සෝදගන්න. ඕන්නෑම රටකින් ඒ සංචාර්ය නායක කරනවා. ඒ වෙලාවටත් බමුණු අමට කැල්ලක් ගහගෙන නානෝ. නාද්‍ය අපේ දි ඔරෝල රවල බලනු ැ අපි හා දුරු විදිහටම සවුර පරවාගෙන ගිහ මර ගිහිමිනිස්සු කලිසංකමිසසාය හැට්ට සාරි ඔසද ඇන්දල යනොටවාට අනෙමෙයි ඒක ගනන්ගන්න වැඩියයාලා මේ අපි සවරක් ඇදගන ඒ කාන්ස කරග නහම ගේපුගම අපිදදි ෝල බලනවා. මොකත් ඉන්දයාාවේ ඒකාන්ස කරගන ඉන්න එක නිකම් පහත් කුලේ හැටියක් වගේ කියලා ඇලහිතනෝ. එතකොට උබයන්ස කරගනින්න එක තමයි වැදගත්. එතකොට අර බමුණ අපි දිානික වරෝල බලනොමි පහත්ලේ. ික් ඇල් අපේකෙන් නානවද කොහෙද හැබැ බැලූ බැල්මට වෙන රටකින් ආෝගේ පේනවා ඒනිසාමකුත් කරන්නත් බෑ ඔරෝලා බලනො. හොදම සෙල්ල මෝකනෙමයි බමුණෝ ඔහොම නාද්දි පිටි ආපපු මිනිසුත් එහෙම අතබයි සෝද්දිි ෙදි සෝද්දි සබං ගාද්දිී. ඒ එකතු වෙන කුණු ජරාව ඔක්කෝම සමහට මල්ල මූත්‍ර රපිත කරනවා කෙල ගහ නොස්සොටු කබ කඳලු මිස්්‍යයාල්ලදානු. ඒ සියලු දෙන අ එෙම නාධදී ෙදි සෝද්දී සබම්පෙන කුණු තට්ටු බැඳිච් අලු පාටට හුරු වතුරක්. කානුවකින් එලියට ඇවිල්ලා තව තැප්ලයින්න එකක් වගේ ගහලතිෙනවා එතෙන්ට එකතු වෙනවා. ඒ ටැප්ටික ඇරගන ඊළඟ කුලේ කට්ටිය එතනම් ඉඳගෙන නානො අර එන ජරා වතුරදික. ඒකයට පස්සේ බමුණන්ට පස්සේ දිනිතුරු කුලේ ඊළඟට ඒ ඒ මිනිසුත් සබංගාල කුණු වතුල්ල සෙම සොටු කබ කඳුළු මළමූත්‍ර ක්කොම සුද් කකර ගන්නකොට එන. ජරාව චාපිරිසි දුවතුර තවත් කානුවත්දිගේ ගිහිල්ල පහලතින ලොකු පොකුණකට එකතුෙන. එකක පොකුුණක් කියලා කිව්ව මේ ලස්සන මල් පිරිච්ච ලස්සන ගල් පොද පාසිතියන ගන්නේ මහත් ජරා මණඩ වලක්. අ ඌරු ලගෙන මඩ වලක්වාගේ ඒකට එකතු වෙනවා ඕක එතියෙනවා පරණ ඇදුම්වල කෑලි සිලිමු කෑලි අනමන පොල් කෝම් තැබිකෝම් අනම්මන හැම දේමතිය. අර උඩින් අර මිනිසු නාල කෙල සහිත සොටු සෙම සහිත එවන වතුර. කැහි ගුලි පාාවෙනෝ වෙලාකට ඒ වතුටි ගර පොකුුණට එකතු වෙලා අර මඩ වලට එකතු වෙලා. අර අන්තිම නීචමකුලේ අය ඒකට බැහැලනානො. තරුණ තරුණියෝ වැඩිහිටියෝ උක්කම නානු. බූ ගා හොඳද අප අට පිරිසිුදු ගඟක වැවක නානෝ වගේ නානු අර ජරා වතුර කට්ට ගන්නවා අපිට දැක්කාම ලොකූ අනුකම්පාවක්සා ලොකූ පිළිකුලක් ඇතිවුණ අනේ සංසාර මෙහම දේවල්තිීනවානේ දය කියල මුල්වතාව වැපිටි තුුණා මේවා දකින්ටොන් මේ ඇස් දෙකට දකින්ටෝන කුලබේදේ කියන එක පේෙන්ට් මගේ ඇඟ හිරිවැටි ලගියා අපේ මේමත් මනුස්තයූ මේ බෙදීමක් හදාගන්න නොය කියලා බෙදීමක් කදාගන අනි මේවාගේ මේ තැන් බෙදීම හදාගන පැත්තකට ලැහිටයෙන කමන්න මේවාගේ ජරාගොඩක බැහැලා නාණ්ඩ වතුර කණ්ඩ බොන්්ඩ තරමට කටට ඇරගන කරන්න තරමට ඒමනිසුන්ගේ මානසිකත්තත් ඒකටම වැටිලා. ඒ මිනිසුන්ට ගානක් නෑ. චුට්ටක්වත් ගානක් නෑක මොකවත්ය වෙනසක් නෑ අපිට අයියෝ ඇගේ ලේ වතුරුුණඒක දැක්ක. චූටි ළමයි ලොකු මිනිස්සක් කාන්තාව පිරි ොකෝ මර ජරාවතුර තමයි නන. ්‍රෙදි හෝදන්නේකි දැන් තමයි දැ දැන් අදටත් ඒ කණඩාය මෙහෙමයි තිිකටික දැන් අපිට පේනවර ලෝකයේ වෙනස්වේක නයනකොට හොඳට සල්ලි තියෙනවන්නං එච්චර ලොකෝට ඕක බලපාන්නේ නෑ අඩුම තරම දැන් ඉන්දාවේ හැමෝටම් වැැසිකිලියක් වත්න්නේෑන. පාරයිනි ඒ විදිහෙට. යමක්කමත් තියෙන මිනිස්ු තමයි එමනත්න් ලොක හෝටලේක තමයි වැැසිකිලියයක්ත්තියෙන් වෙනම. සල්ලිබාගේ තියෙන කෙනෙන්න ඔය ජරාවල බැහැකණන්නේෑ තමන්ගේ ෙවල්ලොට අතු ඇරජන. ගෙවල් ඇතුල නන ඇත්තන් තිිකට්ට එකක් රරි අරගෙන ගිහිල්ල ඩ හොඳ තැකගහි නාගන්නවා. කෝච්චියක යන්ඩ කියත්තේමයි. අර දොරපුුවරුවේ පාත තැන්වලයන්ට ඕන නමුත් සල්ලි තියනවාන් ටිකට්ට එක කරගන ො හොඳ උසස් තැනක හරි අන්්ඩ පුළුවන් පලේන්නේ එක කියත්තේමයි. සල්ලි තියනවාන. ට යන වන ඒ එක ගන න්න පිරිරටොල් නැහීම. ගන්‍යානක ගත් සල්ලි තින හොඳ ිකටයක් ගත්තා හමුම. ඔය බිස්නස් ලාස් කියනවාගේ ඒස සකෝබ්බෝගව ඇන්ට පුුව. නමුත් ගම්මට්ට මින්න අන්තිම සෞදතු විදිහයටම මේක තියෙනවා. ලංකාේ තිස්ස රෝක තිබිල තියෙනවා. අපි කියවලා තියෙනවා පර නවකත්තාව බැද්ධකම කියලා ලනාඩ් රුල්් කියන සුදුජාතිකයා ලියපු ඒ බොතේ සිංහලේක. එයා ලනාඩුල්් කියනවා හම්බන්ොට පැත්ත දිසාපති වගේ ඉඳල තියෙනඔයා. ඒකා ඒ පලාදහිටපු නීච කුලේ අය උඩට හැට්ටයක් අඳින්ට අවසර ඉල්ලලා තියෙනවා. ගම්මුලා දෑනිය කියලා තියෙනවා ඔවුන්ට හැට්ට දෙන්න දෙපා ැ සුදුජාතිිකෝ දන්නේෑ ඔවේ ජරමර හරිහරි ඇඳපල්ල කියන්නඩ ඇති ගම්මුලාදෑනිය කියලතිෙන නඕකුඩ හැට්ට අඳින්න දෙන්නන්නපා ඔවුන්ට කැපනෑ ඇඳුම් කියලා. එදට මේ ලංකාවේ කාන්තාව උඩුකය නිවත්ව තියන් ඉදලතිනේ කාලේ හෙම යගයක්ත්ති බිලතිෙනවා. නීජ කුලේ ඉපදිලා හරයටට දුක්විඳෙන මිනිස්සුයිින්න්න. ය තවතැනක මට දැකගණ්ඩ ලැබුණා පොත ලංකාවේ රාජ්‍ය බලය පිරිහිච්ච කාලි. රජ්ජුරුවන්ට නොඒෙක් වර්ග දාපු බුලත්විට දෙනවා කණ්ඩ. රජ්ජුරුවෝ බුලත්විට කාල කෙළගහලා බුලත් හපේ විසි කරන්න න්නේනෑ. සේවකෙක් ඇවිල රන් තැටියක් අල්ලනවා. රජුරුවයේ තැටියට බුලත්හ අපේ හලනො. ඊට පස්සේ කට්ටිය ටිකටිකක කනෝ. ලංකාවේ සිද්ධ වෙච්ච දේවයි. ඔය විස්තර තියන ඉතිහාස් පොත්තුොල එහෙම එෙම යුගයක් පහු කරග න පිමි දක්වා ඇවිල්ලතියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අ බෝධිසත්ව අවධයේදී තුසිත දෙව්ලෝකෙ ඉඳගෙන පස්මහා බැලුම් බලද්දී කාලයේ දීපය දේශේ කුලේ මවු බැලුවා එතනද මේ කුලේ බැලියීම සම්බන්ධ ඒකාල මිනිස්සු කිවානේ මේ මොකදම, බදු හාමුර කුලේ බැලිුවඇයි කියළහෙම නොදන්න කට්ටිය. නමුත් මේ බෝධිසත්ව දේවතාවාට තේරෙනවා අනාගතේමම යන්නේ මහ විශේෂ කාරයක් කරන්ට. මොකදද නජච්ඡා වසලෝහෝස නජච්ාහෝතති බ්‍රාක්්ොන, කම්මනා වසලෝති, කම්මනාහෝති බ්‍රා්ුණො කියල කියන්ටයිම යන්නේ. ඒක කියට හම්බුවවෙනි නෑ මම ඔහයේ ගීල පහත්කුලේකෙම උප්පන්නොත් ඕක පිළිගන්න නෑ ඔය මිනියා පහත් කුල ඉපදිච නිසා ඔය කුලේට ගරහනවා. ඔය මිනිියට ගහපල්ල මරපල්ල කියලා විරෝධයට නොමනිසක පිළිගන්නේ නෑ. එනිසා උන්හන්සේ හොඳට හොල බැලුවා අද වෙනකොට රටේ පිළිගත්ත, ඉහලම කුලේ මකක්ද. සස්ත්‍රිය වන්සිකයෝ.ග රාජ වන්සිකෝ. සාක්‍ය කුලි, සූරිය වන්සේ ඩයිති, සාක්්‍ය කුලි. එ ගෝත ගෞතම කියන ගෝතරය වන්සේ සූරිය වන්සේ සාකයෝ ඉන්නේකි ගෞතම එමනතන් ගොලුම් කියන කුලට අයිති මේ සුද්ධෝධන රජ්ජුරුවන්ගේ මාලිගාාවී එකනි සාක්‍ය වන්සේ හරි ශේෂත රජකෙන කරිය ගරුමලබ සුදෝධන මහරජු ම එ වනකට ටපු ේෂ්තු හැෝම ගරපු කෙනා. එතුමාගේ බිරිද අග්‍ර මහේසිකාව මහාමායා දේවින්නාන්සි. එතුම එවෙනකොට මුළු රටේම පසිද්ධයි දන්දන සිල් රකින නුවනෑති ගුණවත් කාන්තාවක් හැටියට. ගුණවත් රාජ දේවයක් හැටියට. හරයට සිිල්වත්ව හිටපු කෙනෙ. හරි දම් පැන් දුන කෙනෙ ද ග ම යාජ ක මනන් හමට. ඒගේ අත්ත අත්දක ධානයට සූදානං වෙච්ච දෙයක්ත් දෙකක්. බෝහම කරුණාවේ මෛත්‍රයෙන් රට වැසියාට පවා සලකපු කෙනෙ. හැමෝම ආදරේ කරපු ගරු කරපු දෙවින්නනාශකිෙනෙ. සුද්දෝද නජ්ජුරුවන්ගේ යක්ල මහේසිකාව. අන්න මහාබෝ සතු සතුන් කල්පනා කළා මෙතන තමයි මට උපපත්තයට සුදුසු කුලය මේ තමා මගේ සුදුසු මෑනියෝ. මාත්්‍රමූලික සමාජයක්කේ කාලෙ තිබුණ නිසා මවට ගොඩාක් ගරු කරන සමාජයන් නිසා සුද්දුසුම මොකද ඇයගේ කුසෙන් බිවීම හරි වැදගත්. ඇය දාව ඉන්නේ සුද්දෝද නජ්ජුරුවන්ට සුද්දෝ රජුරන්ට දාව මෙවැනි උත්තරීතර කාන්තාව කුසෙන් බිවීම ඉදිරියේදි බුදුරජාණන් වහන්සේ බවට පත්වෙලා උන්වහන්සේ කරන්නට බලාපොරොතින සමාජ සෝධනයට. හරියට වැදගත්වෙන දෙයක්. එනෙ සවනාසි කාලය දීපය දේශය බලද්දි කුලය සහම් මවු් කියන දෙෙනටත් විසේ සැලකිල්ලත් දැක්වා. ඒදිට පන්නා සිද්ධාර්ථ රාජකුමාරයා හැමෝගෙම ගෞුරුවයට පාත්වවෙච්ච, ශ්‍රේෂ්ඨ රාජ පරම්පරාවක සක්විති රාජ කුමාරයා එතුමා ටියලිින් ඇන්ට කෙනෙක් මේ විශ්වහිටී නෑ. එතුමායි රිසිියලු රාජ සම්පාත් අලුයමලූ කෙලපිඩක්සේ විසි කොළදාලා මහ වනයට ගිහිල්ලා චතුරාඩි සත්‍ය ධහරමය අවබෝධී ලෝතුරා සම්මා සම්බුද්ධ අවබෝධ කරගන නැවත හුද කලා තනි මනුස්සේගේ හිතේ ඇතිවෙච්ච මහා විප්පලවේකට පස්සේ නැවතුරන් වහන්සේ මනුෂ්‍යනත ඇවිල්. ඇැ දිලිවම මේ කුලබේදේ නිසාරකම ගැන කතා කළා. තමා කරන දේ කියන දේ හිතන දේට අනුවයි උසස්ද පහද්ද කියෙනක තීරණය වෙන්නේ කියෙනෙකුුණ සවධාරනය කළලා. එතකොට අන්න මං අට ගිය සතිය කීපු කතාවක් මතක් වෙනවා. පහත් කුලේ උපදෙන්නේ අකුසල්වල හේතුවෙන් උසස් කොලප කුසල්වල හේතුවෙන් එහමම් බුදුරජාන්ේ. කුලේ කිය එක අතැල්ල දැමියයුතු දෙයක් කියලා වදාලයයි එනම් ඒ පරස්පර විරෝධීනිි කියලා කෙනකුට හිතෙෙන පුළුවන්. නැත එහෙම නෙමි බුදුරජාණන් වහන්සේ මේ කුලය කියල මිනිස්සු හංවඩු ගැසීමේ තේරුම නෑ කියනෙ එක වදාලා. නමුත් ඒ හංවඩු ගහලා ලෝකයේ දුකට පීඩාවට පත් වෙලා අපහසට නින්දාවට පත් වෙලා ඉන්න කොට්ටාසය ඒ තැනට පත්වෙන්ට හේතුව වදාලා සංසාර රැස්කරගත් අකුසලේ නිසා ඉතිෙන්ඩ යන්න කියලා. අන්න වෙනස. දැන් තිරිසන් සතෙක්වීම මනුස්්‍යයෙක්වීම අවුරුවත් කරන කන්නෙමි ඒක හොඳද නරකද කියලා කියන කන්නෙමි නමුත් පැහැදිලි අපිට පේනොත් තිරිසන් සතෙක් වෙලා ඉපදීම. අපිට ගත්තොත්වේම තිරිසන් සතායටත් තියෙන දුකවේදනාව සංසාරගමන මරණ බය? අපිටත්තියෙන දුකවේදනාව මරණබය සංසාරගමන වෙනසක් නෑනේ. අපිත් කියනවා අපිත් දරූහදනව සත්තුත් දරුහදනු. අපිත් ගෙල්හදන සත්තුත් ගෙල් හදාගන්න හැඟිලයින්ට. අපිත් ක් බොන්්ඩ හොයා ගන්න බඩගින්නට සත්තුත් හෙම කරනවා. අපිත් අවවට වැස්සට සීතලට ගුලි වෙලා ආරක්සාා වෙලා ඉන්ට තැන ොයාගන්න යාලත්තේෙමයි. නිදාගන්ට වෙනසක් නෑ? නමු එ එකක් වෙනස නස්්‍යයාගේම සිටීමේ හැකියාව සත්තුන් ේකනය කියලා. එහමගත්තත් සතුන්ට තියන සසර බය අපිට තියය සතුන්ට හිතේ තියන වේදනාව කෝම අපේ සමානයි. එහෙම කියල එහෙම නම් සත්තු වෙලා එපදුනක හොඳ නෑ මිනිස්ව ලැපදෙක හොඳයිඒක කියයාහෙම බුදු හාමුදුරුව ව දාලාහම ඒත් පරස් පර විදෝධුවෙන්ට නෑ කොමඉ පදදුනත් එ එකයි හැමෝටම මේ මයි දයන්න කියෙ හරි නොත් හරි යන්න නෑ. සතෙක් වෙලා ඉපදිල අර දුක්වේදනා විදින තැනට පහත් තැනට කවුරුවත් සලකන් නැති තැන්ට වැටෙන්නේ පෙර අකුසල් නිසායි අන්න සතෙක්කුණේ අකුසල් නිසා. මනුස්සෙක්කුණේ විශේ අකුසල් වගේම විශේෂ කුසලයකුත් තිවිච්ච නිසා. එදර මනුස්සෙක් වීම වටිනාකුමක් තියෙනවා. සතෙක්වුණොත් බෝහම දුක්කිතයි. හැබැයි ජීවිතවල වටිනාකම ඉදින් සමානයි. හැමෝටම දුකවේදනාව මරණ බයි. ජීවිතර දි ආසාාව කාටත්තිය. මනුස්සෙක් මැරුවත් පාහුසල් දැස්වෙන සතක් මැරුවත් අකුසල් දැස්සෙනවා හැබයි ඕනුන් ගුණාඩු වැඩිකංගල වෙනස්කන්තියන. අපිකං කතාවට දැන් කියනවා මිනිස්සුන්ට වඩහොඳ සත්තුත් ඉන්නවා කියෙලා ඕව ඇත්ත පේනයක. හැබැයි මනුස්ස භාවය තරන් තිරිසම් භාවය උසස්ස නෑ. ඒ ජීවිතයේ දැන් නිතර රැස්කරගන්නාව කරමයටට අනකූල ඊළඟ භවය සක්ස්වෙදධ මනාව ේදන්නේ. නිසන්ස තාටත් මොනො විදන්නේ නෑ මේ ජීවිතයේ උකයිස්වභාවය. හෙමන අර කුලය පිළිබඳු ප්‍රශ්නිත්තුවය වගේ. පහත්කුලේක ඉපදිලා ඒ සමාජ සම්මත දුක විඳින්නේ අර අකුසලය මුල්ලෙච්ච නිසා. දැන් ඒ පහත්කුලේක ඉපදිලා උනත් එයා එත්තන ඉඳල එක තේරුම්ගත්තු තන මමම බයන කකුසල් ගැස්කරබ නිසායි මෙහෙම ඉන්නේ. ම ැවත්හෙම නම් ධර්ම තේරුම් අරගෙන ම දැන්වත් එහෙමනං මේ දුකට කැමති නැත්තම් මෙතැම් පටන් කුසල් ලැස්කිරීම කළ යුතුයිකි. අන්න එයා එදා යිඉඳලා ඒරැස් කරගන්න කුස ලේපති පාක් හැටියට එයාට ඒ ජීවිතේදිත් උසස් ගරබුමන් ලබන්ඩ පුළුව අපි දැකලති නොය අපේ බෝධිසත්වයන් වහන්සේ කතාල බොම පහත් කුලොවේ මාතංග වගේ පණිවරු ගැනකයන ඉතාම පහත් කුලුවව ඉපදිච්චය නමුත් බුද්ධිය නිසා රජවරුන්ගේෙන් පව පෙදුම් ලැබන්ට මාතංග පණිවරය කථවිතය. එතරයි මහෝසද පණ්ඩිතයන්ගේ කතාවේ පවා ගොවියා ගොවිපුතෙක් රජ්ජුරුවන්ට පහත් රජ්ර වැඩිය සලකපුකෙන් එන්නෙම ජුුවන්ගේ රජමාලිගාවේ සේවේ කරා තාත්තා නමු අන්තිමට රජුරුවන්ගේම පිදුම් ලබන තැනට මේ ගොවයා පුතු එම නැත්තම් මහෝසොතක කුමාරයා තමන්ගේ නුවනින් ඉදිරිට ඒක එතන වෙනස තමන්ගේ ගුණ යහපත්ක නුවන ධරමානුකුල ජීවිත පැවැත්ම හදාගත්තොත් මෙලවත් එයා ඉහලට එනවා පරලව ඒකාන්දෙන් සුගතියන් මේකයි මෙතන කතා දුක්කිත ජීවිත ගත කරන්න පෙලාකු සල්නිසා. තවතැනකතිෙන ඉන්දියාවේ ඉස්සර හීනකුලයයි පාරිය අද්දි අන්ටුවඕන පටිපස්සට ඉදලක් බැඳගෙන. මොකද ඉදලක් බැනැයන්. එයා යන පාරෙ අඩිසලකුන් අතුගෑ විලා මැකෙන්ට අඒක කරන්නේ. මොකද හේතුව. කුලහීන කෙනෙක්ගේ අඩිසලුණු උඩ කොළවන්ත කෙනෙක් අඩිය තිබ්බොත් ඒ කුලවන්තයා කිලිති වෙනවා. ඒ කුලවන්තයා පිරිසිද් වෙනවා කියලා. එතකොට කොහොම ඉදයාාව ස්භාවය. ඒ ඉන්දයාාවේ තියන කලකකාන්න ස්භා වෙතම යාාපනි පැත්ට ඇැවිලතින්නේි. තාප කොංක්‍රීට් වලින් තාප හදල තව තල්ල තුලිමුත් වටක රංගන්නේ. පේෙන්ටවත් කැමතිනෑ අනිත් අයට. වතුරකෝප්යක් වත් දෙන්නේ කොච්චරගිය. ඒක තියනෝ. මොනතරන් දරුණු විදිහර තිබිලතියනෙ කිලාපිත්තේ. දැන්ඔයි අම්බේකරතුමා කියලා තුගේ කතන්දරවලතින් අම්බේකර පදුනේ මහර කියලා ගොඩාක් හීනකොලේක. එතතිේ තුමා පොඩි කාලෙ දවස ඉස්කෝල ඇරල එද්දී හොඳටම පිපාසයි. ගමේ තියනවා මේ ගොල්ල අර පූජනයයි කියල සලගන පොකුනක් දො ඒහෙත්යෙන්නේ ආපනේතිය දරු ලැබෙන්ඩෙහෙම කියලා. නා. බල්ලෝ ගිහිල්ල එපකුණ වතුර බනු හරක් ගිහිල් ලබනවා එලුත් ගිම් බනවා කෝවිල්ල ඉන්න කුලො ගිහිල්ලබන බල්ලන්ට තහනන්නේ ගවයෝ ගිහිල වතුරුබිවට තහනන්නේ. එලුවන්ට තහනන්නේ කුකුලන්ඩ තහනන්නේ. මේලම අත් ගිල්ලා මේ අම්බේකර කොළුවා ගිහිල්ල ඒ පොකුුණේ වතුරති බාට වතුරට ගබිවා. අවාසනාව කියන්නේ බමුණෙක් මේක දැක්කා. පොකුුණ කිලිටු කරා කර මේ පොඩි දරුවට සිහි ැති වෙනකම් පොලුවලින්ග. දට බලට චකුල ඉපදිච්චායි කොච්චන මානසිකොයිින්ඳදන ඇද. මෙ මොකේවිපාගද, ගරු කල යුත්තන්ට ගරු නොකිරීම. සත්කාර සම්මාන කළ යුත්තන්ට සත්කාට සම්මාන්න නොකිරීම. ආසනයට සුදුසු කෙනා දාසනයන් නොදීම. ඒ සුදුසු කෙන ඉදැදදි තමන් ආසනෙන්ට එඉන්න උඩගුකමි. පාර ඉඩ දෙෙන්ට ඕන කෙනාට පාර ඉඩ නොදීම. අධික මාන්‍යයගින් යුක්තව සිටීම. ඊලට බුදුරාන් වවාස දේශන කරනවා තව ස්ත්‍රියයක් හෝ පුලුසයකින්නවා. අත්තත්දූ හෝති මොලොක් අනතිමානි නිහතමානි. මටසිල් ටුකමින් යුක්තයි. බොහොම නිරහං කාරව යටහත් ඇැවුතුම් මැතුව අභිවාදේ තබ්බං අභිවාදේතිී වැඳුම් පෙදුම් කළ යුතු අයට වැඳුම් පෙදුම් කරනවා. පච්චුට්ටා තබ්බං පච්චුට්ටාටේති. දැක හුණස්නේ නැගීට් සිටියයුතුවයි දැකළ ඉට පස්සේ හුණස්නෙන් නැගිසිිතිනවා. ආසනහරස්ස ආසනන් දේති ආසනයක් ලබන්ඩ සුසු කෙනෙක් පැමිණිහාම ආසනයත් දෙනවා. මගගහාරස්ස මගගන් දේති මාර්ගි ඉඩදියයුතු කෙනාට මාග ඉඩ දෙනවා. සක්කාතබ්බන් සක්කාරෝති, සත්කාරයට සුසු එක්කෙනාට සත්කාර කරනවා. ගරුකාතබ්බං ගරුකාරෝති, ගෞරුව කර්ටඕනෙක් කෙනට ගෞරු කරන. මානේත අ්බන් මානේති යටහත් පැවතුන් දක්වන්නට ඕන කෙනාට යටහත් පැවතුන් දක්නවා. පූජේත බන්න පූජේති පිදීතු එක්කෙනට පුදනෝ. එයා මරණින් මත්ති දෙවන්නත්‍ර යනෝ. දැම්මේ අපේ ධර්මාස්වමට දම් පැම් පූජා කරන පවුලක් ඉන්නවා අම්ම තාත්තා දරු ගැහැනුත් පිරිමි දෙගොල්ලම තරුණ දරු බදුරජාන්හන්සට සාමීන් වහන්සලට වන්දනා කරන විදිවල් ගොඩත්තියෝ. පසඟ පිහිටවලත් අඳිනවා කතාභා කරන ොටත් අධදක එකතු කළ වැඳගෙන කතාබා කරනවා තිකත් දුරස්ථව ඉඳගෙන කතා කරනු ඇගේ එල්ලෙන්ට එන්නේ සිනහමුසු මුහුණින් කතා කරනු මොන දේකට වන ඒ වගේම දණ්ඩ නමස්කාරයක්ත් කරනු බිම දිගාවෙලත් වදිිනු? තාත්තා දරු ගාතාව කියලත් වදිරු ආසිරවාද කරකරත් සාමින් වහන්සේලානි දුක්කේවනි රෝගිවා කියලා ත මෙතන ඉතාම වැදගත් තමක්තුමන් දැක ඒ පෙර දමේේ ඔය දැන් ඉන්න ක්‍රඩිකල්ද මොකක්ද කියන තරුණ කණ්ඩායන් ති මනම් මගේ දුවට කවදාකවත් කාඩුවත් වඳින්ට ඔලුවපාත් කරන්ට පුරුදු කරන්නේ. ඒ මේ ආසා ආසියාතිිකයන්ගේ තියෙන මහ මෝඩ වැඩක් කපටික තමන්ගේ යටහත් පාත්කම පෙන්නට කපටිකමට කරන සූත්තරයක් කියලා. ඒක ඉතිගේ දැනුමේ හැටි හැබැයි ගොඩා කපටිකමට ඕක කරනවානම් තමයි. කතාව කොටසත් තියනවා ගන්ට ඕන දෙයක් කපටිකමට වැදගන පිරිසකුත්තින්න. අවංකෝ ගරුභූමනට නෙමි බොරුවට පේන්ඩ ශෝයකට අවංකවාර ගරුභූහමන් දැක්වුතු කෙනාට නොඒ කාකාරින් ගරුභුමන් දැක්වීමේ මහතු වානිසංසියත්තිය. මාර්ගීට දෙනවා වගේම සත්කාර කරන වගේ ගුකා තබ්බං ගුකාරයට මානයේ තබ මාන යටහත් ැවතු දක්වන්න ඕන කෙනාට ඇත්ම් දක්වන පූජයේ තබ්බං පූජේත පිදිියුතු එක්ෙන පුදනවා. යා මරණින්මත්්‍යය දෙවියන් අතර යනවා යම්හෙකින් ආය මනුස්සලෝගෙටාවොත් සම්භාවනය කුලවල උපදිනෝ. උසස් කුලේ උපදිනෝ. දැම් බලන්ට බුදුරජාන් වන්ේ උපන්නේ සාක්ක්‍ය වන්සේඒකාල ඊට වට ඉහළවන්සත්නේ. ඉලන්න මහාකාශ මහරාතන් වස ඉහළම බමුණු කුලේ උපනේ මහාසාර බමුණු කුලේ. සාරිබුත්්ධ මහරාතන් වන්සි ඉහළම බමුණු කළේ පන්. මොගල්ලාන මහරාතන් වවා හම බ්‍රහ්මණ කුලේ පන්. ල් කාල හතන් වහන්සේලා ගොඩාක් ඉහෙළම වන්සවත් පවුල්ලොල හිටපයි මොකදද හේතු. සංසාරය නිහතමානීව ගර ගරු කළ යුත්තන්ඩ ගඩු කල්ලා. බුදුරජාණන් වහන්සේටත් ඔය සමාජ සංසෝධනය සිද්ධ කරන්ට ඒ උසස් කුලේක ඉපදීම හරියට අනුගහයැකුණා. කියන හැමෝම මේ තමාවිසින් කරන දේට අනුවයි කුලේ තීරණය වෙන්නේ. තමන් බමුණෙද වැදගතෙද නැත්තං රොඩියෙද කියනෙ එක නීචයෙද්ද කියනෙක තියෙනනෙත් තමන්ගේ කල්කිරාව හැටියටයි උපත්තිය නෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කියද්දී බමුණෝ කනේ ඇගිලිගහගත්ති. බමුණවානෙනෑ ලෙඩදාන්ට ලෙඩ දැම්ම හොරින්. දැම්මට පැරදුනාමිසක්ක දිනුව නෑ කනය ඇගිලි ගහැගන දිව්වා අර පම්පෝරිිකාරයෝටි. මෙච්චරම හැමෝටම ඉහල කුලේ ඉපදිච්ච කෙනා කියනවා නම් මේ කුල කියන ඇති වැඩන්නෙමෙයි තමාගේ ජීවිත පැවැත්මේදී කරන කියන හොඳනාරකන්නුවා ඒක තීරණයවෙන්නේ මෙයා හොඳයිද මෙයා නරකයිද මෙයා උසස් කෙනනෙදද පහත් කනෙද කියලා ඉපදිච්ච හැටිට නෙමේ කියද්දී අර කුලේ උදුම්වාග නොළුුවේතියාග නනිත්මිනිසු පාගලහිට බමුණුන්ට වසුරුපිට වනාා කියන බඩගියා කියනවා දුජාන්සේ පෙරලි කරන් ලොකුහයියක් වුණ වනාන්සේ පෙර පුරන ලද පාරමිතාවල අ ඉහල කුලේක ඉපදීමි වාසන. අර උතුම් රහතන් වහන්සලා ජීවිතත්යේමයි. එතකොට මේකෙ තේරුමමකදද යාාදිසං වපතේබී ජන්තාදි සංහරතය පලන්. යම්මාකාරයකට බිජු අපුරන්නේ ද ඒ විදිරට තම අයස්වැැන ලැබෙන්නේ න් කරනදේ ැටියටයි ප්‍රතිඵල දැන්. නිකං හිතන්ඩක අපි මෑටයක් හදල කොස් ගෙඩියක් අඩන්්ඩ බලාපොත්තුනකි තේරමක් නෑ. තමන් හදපු බීජයේ ප්‍රතිඵලේ බීජයේ හැටියටම ආයමත් තමන්ට ලැබේ. තමන් අන්යට සැලකූ විදිර තමයි තමන්ට සැලකින් ලැබෙන්නේ දරමේ නොතිබුුණොත් උසස්කුලෙහිට පො නීචුල් ලොටයන. කුළමාන්‍යෙන් ඉදිලා වන්සක බල්ග යින්ඳලා අං අයට ගරහලා අපහස කරලා හිංසා පීඩ කලා ආයමත් නීචකුල වැටෙන. මේ කහෙමනං අපි තේරුම් ගණ්ඩඕන දෙමුකක්ද. තමන්ට ගරුභූහමන් ලබන්්ඩ කැමති නං තමන් අනුන්ගෙන් ගරුභූහමන් ලබන්්ඩ පූජාසත්කාට ලබන්්ඩ කැමති නං තමන් ඉස්තර වෙලා මේදේ කළයතුයි ගුණවතුන්ට උතුමාන්ට රැඩිහිටියන් ඒ ඒ සුදුසු අය බලාගෙන ඒ අ වෙනෙන් දැක්යුතු යටහත් පහත් පැවතුූම් ගරුබහුමන් ඒ සියලු පූජා කළ යුතුයි ඒකෙ රිටර් එක තමයි අපිට නැවතෙන්නේ. අපි මනිකාන් ලොක්කෙක් වෙන්නඩෝන ටහැමෝම ගරු කරන් ඩඕන කියලා අඩිියත් දෙක කිහලින් අඩ හැදුත්තු වෙන්නේ. එතනත් අපි මෝඩෙක් වෙලා මරණින් පස්සේ නැවත නැවත නීච කුලවල උපදින්තත්යක හේතුව. එනිසා මේකයි වැඩ සතාන්. ඊළංග්‍ර බුදුරාන් වහන්සේ සුභමානෝකර දේශනාකන මානොකය ස්ත්‍රියක් හෝ පුරුෂයකිඉන්නවා සමනංවා බ්‍රාග්මනංවා, උපසංකමිත්වා පරිපූච්චිතා හති. මන ්‍රාහ්ණියල්ලඟට ිහිල විමසන්නේ නෑ? කින් බන්තේ කුසලං ස්වාමිනිි කුසල් කියන්නේ මොනවාද කං අකුසලං අකුසල් කියන්නේෙ මොනවාද ින් සාවජ්ජං වැරදි දේ කියන්නේ මුකදද කින් අනවජ්ජං නිවැරදි දේ කියන්නේෙ මොනවාද කින් සේවිතබ්බං සේවනය කළ යුත්තේ මකක්දද කින් නසේවි තබ්බං සේවනේ නොකලිනුත්තේ මමුකක්දකිකිං මේ කරියමානං දීගරත්තං අහිතාය දුක්කාය හෝති මං මොකක්කරද්දීද මට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ. කිංවා පන මේ කරීයමානං දිීගරත්තං හිතාය සුකායහෝති මං මොනවා කළොද්ද මට බොහෝ කල් හිතසූ පිණිස පවතින්නේ කියලා මෙන්න මේදේ විමසන්නේ නැති අය ඉන්න. පාන්දරින් නැගිතිනවා බත්මුලක් කදාගන්නව වැටයනු. එඒ ඉදගෙන ටියත් එක්ක හෝ කිය තතාකරකර විහිලතාාරුකට කාගෙට අදයක් කොදයක් කියක ඉඳලා හවස ගෙදරෙනවා. එනගමම් මගින් ආය පානවත්තල කරි මොනුහරි කොත්වක් කරයාරගන්නවා. ගිහිල්ලා ආය මොනුහරි හදාගනක් මෙවකරග රත්වන කනු. ඊට වස්සේ ටවේ කියයන නාටඩගං ඔක්කෝමටි බලබුදියගන්නවා. ආයයි පහෝ දෞ්දේදං ඒ පිළිවෙලමයි නිමමාණඩු දවස්සාවාහම සමහරය එක්ක ට ළගට ්‍රල අධාගන කියන විකාරටික බලන. තගේ පොඩ්ඩක් අදුබදු ගාල සුද්ද කරගන්නවා මල්හිට වනවා විනෝදට කියල ඔය කො හරි රවුමක් යනවා වැෑන් එකක් කරගන ගිල්ල එහිමේ ඇවිදලේනවා සමහර විත හොන්තත බොනවා. ගහ මරාගන්නවා නොේක් විගඩක් නටනවා. ඔයිතික තමයිති. කුස්සල් මොනවාද කියලා හොයන්නත් නෑ අකුසල් මොනවාද කියල හොයන්නත් නෑ. වැඩදි දේමොනවාද කියල හොයන්නත් නෑ. මවැඩදි දේමකද්ද කියලහත් නෑ. කළ යුත්තේමකදද ොකල යුත්තේම ක්ද කියෙලා ොයන්නෙත්න. එබන්දු අය මොකද කයබින්ඳී මරණින් මත්්‍යෙන් නිරේ උපතිනවා. ආපව් මනුස්සුලෝකෙට ාවට බස්සේ මැටි ගොඩක් වගේ. මැටිමෝලක් මොලේ නෑ දුප්ප්ඥෝ හෝදී. ප්‍රඥාවක් නෑ මොනවගේවත්තේරෙන්නේ කරුණක් පැහැදිලි කල්ලා දෙන්ඩ හදන ොටම පටල වගන්නවා. ඊට වැඩියේ හොඳයි අලබතලටික හිතවන කෙහිතන මහරඇත්තන් බනහිෙමතේරු කාන්ඩිග. වෙෙන එකක් පටලෝගන්න එකට. හරි දේ කියේල දෙන ගොටම පාගන්න වලගේ. ඒගොල්ලන්ට අපි කියන්නේ මැටි කියලා මැති උදවී කැල්න. එකකනි බලන අදතිතුන් ගමන කකිල් හරිියන් නැත්තන් ආයි කිය නෑ පසව ඉනා වෙල නිකයින්න බැහිද. මනුස්සලෝකිටාවට පසේ ආයත් කරන්නේ අ පරණ පුරුදු දේවල්ටිකමයි. ඇයි කුසල්මොනවාද අකුසල්මොනවාද හොඳ මොනවාද නර මොනවාද කළේ යුත්ේ මොකද නොකල යුත්තමකක්ද මෙක දන්නෙත් නෑ අහන්නත්. ගහි පැදි දෙගොල්ලගේම පින්වත්ති මේ කණ්ඩායම ඉන්නවයි. තැන් මකාකරි පෙරපිණකට පැවිදිවඋනාම කියලා මුොලේ හම්බෙන්නේ නැසි ුරත්තෙක්. එතකොට ගී පැවිදි දෙගොල්ලගේම මේ මැටිගැතිය තියෙනවා ඊට බස්සේ අ වටේට එකතු අනුගාමයක ොටිකත් මැට්ට වෙනවා. ඉරසේ මැටි පරම් පරාවක් හැදෙනු. මැටි අන්තිමට මේ ශාසනයක් මැටි කොරන්ට හදනවා අපිට පේන වෙලාට ඒනිසාමී ප්‍රඥාව කියනෙක් මෙ නුවන කියනක. ෂණයකින් කෙසේවේතත් කල්පනා කොල්ල බලක්ෙනෙක් තේරුම් ේරුන් කොල්ල දන්නට පස්ස හරි යමක් නිවැරදිව තේරුම්ගන්ට පුළුවන්කම. අෂණකව කතන්ද පැත්තකතාමක දැනට. චප්ප අභි්ඥා තියමක පැත්තකි ටිකක්. සාකච්ඡා කරල පැහදිිරල දෙද්දි තේරුම් ගන්ටවත් පුළුවන් තරමට මොලේ පෑදෙන්ට නම්. අපි මේ වැඩසටහනන් තෝන්. නිතර දැන් ඔන්න කතාවගෙන අබතෙල් හරි එළඟි තෙල් හරි නැත්තන් දුම්මල හරි මොනහරි දාල පහනපත්තු කරපු හම ප්‍රඥාව පෑදිනවා කියලා. මේකත් තේරුම් ගන්ට බැරිකොම තරමටම මෝඩයි. පහන පූජාකරපු පලියට කාඩවත් ප්‍රඥාවක් ලැබෙන්නේ නෑ. අවධානින් කියට ඕන. පහනෙන් ආලෝකයේ සංකේතවත් කරනවා කිය ආලෝකයෙන් ප්‍රඥාලෝකය ඒකෙන් ලෝකයේ අඳුර නිවිධයන්ට කියලා ඒවා ඇවිල්ලා කලාත්මකව සංගීතාත්මකව රටාවකට ගොතපු කවිපද ලස්තනට. ඇහැමදේකම උපමා රූපක මෙව තියෙනවනති. ඒ පහනෙන් ඒ සංකේතයක් පෙන්න්නන්නේ. ඒක හරියට අර මනුස්සේ මැරුුණට පසේ හිස්වතුරු කෝප්පට ඉරිචවතුර යෙනන ෝගුවගින් වතුරුවක් කරලා ඉදම් මේ ඥාතිනංහෝතු සුකිතාහොන්දු ඥාතයෝ කියල මේ වගේ මේ අපේ ඥාතියටට පින් ලැබේවා එතකට මැඩිච්ච ඥාතිය හිස්කෝපය අපි කට්ියේ ලොකු පෝච්චියය ලොකු පෝච්චිය තින වතුර ඉස්කෝපට දාන උතුරනවා අමොකක්ද මේ සංකේතියේ අපේ ළඟ පින්තියනවා පින් ඇත්තං අරයා මේ පින ඉතිල්ලා අන්ටඕන කියල පින් අනමෝදක්ක. ඉතින් සමහර මෝඩියෝ කල්පනා කරනවා. කෝප ඉතිරෙන්ට වතුර තිබෙනැත්තන් අපා ඉවර. අපේ මාමට බාග අයිපින් හම්බුණේ ඉතිරිලා කිය නෑ කියලා. හරියට පොර කනයිට පස්සේ. ඒහින්දා මැරිිච්ච මැරි නහම හදදවසයෙන් පැංවඩනෙක හොඳද තුන් මාසයක් ගැයටට පස පැංවවැඩුවට කමන් නැද්ද අවරුද්දකට පස්සේ පැංවවැඩන එක හොඳද නෑ නද කිය රටේ නැති මෝඩ වැඩ කරන. ඕවා පිමුත් අහනෝ. ඉතින් මේ ඒවගේ සංකේතයක් අඳුර ගණ්ටත් බැරිනම් ආය මේ ප්‍රඥාව ගැන කතා කොල වැඩ. පහන් ුවලට ොනතෙල් ජාතිය දාලපත්තු කරත් ප මොනතෙල දාලපත්තු කරත් කාබණ්ඩයක් සහිතමයි පිටවන්. එමනම් පොඩ්ඩක් හරි විසවෙනවා මිසක්ක පරිසරය කාඩුවත් හොඳක් වෙන්නේ නෑ නමුත්ඒක් බෙහෙත්තෙලක් හරි මොනහහිටියයක් කොලුවේ හරි අතේ පයේ ගාගත්තවොත් යම් කිි සුවයක් ලබ රෝගයකට. පහනපත්තු කරවොත් කරුවල තැන කාලෝකයක් ලැබි. ඒ ලස්සන පහන් දැල්ලේ ලොකු චමත්කාර ජනක රටා මැවි. බදු පිළිම වහන්සි දිරිපිට පහනත් දැල්ල පුහම බුදුරජාණන් වන්සිකට ලස්සන මෝ මඩල අමුතු ආලෝකින් පෙනේ මේ කලාත්මකදේ වල්තිික මිසක්ක පහනපත්තු කරා පලියට පාන් සීයක්ප පත්තු කරා කියල ප්‍රඥාවලබේට නෑ. කින් බන්තයේ කුසලං දැන වගත් අයට ගුණමතුන් ළඟටගේ ලනේස්වාමිනිි මේ කුසල් කියන්නේ මොනවාද. කින් බන්තේ අකුසලං අනේස්වාමිණ කුසල් කියන්නේ මොනවාද කින් සාවජ්ජං වැරදි මොනවාද. කින් අනවජ්ජං හරිදේමොකදද අපි කරන්ට ඕන මොනවාද අපිට බොහෝකාලයක් හිතසුව පිණිස පවතින්නේ මොනවාද ස්වාමීනිි. අපි මොනොවක්කලොද ද අපිට දුක් පිණිස පවතින්නේ ස්වාමිණ කියලා මෙන්න මේ ලෝක ධර්මය ගැන දැනඋගත් බුද්ධිමත් ගුණවත් අයිළඟට ගිහිල්ලා බෝම ගරුනම්බනාාම ඇතුව කතා කල්ලා මේවා විමසා දැන ගැනීම තුළයි තත්ත තත්ත විචක්්‍රනි මේවා එක එක එකෙන් එක විමර්සනය කිරීමෙන් තමයි ධර්මඥානය ප්‍රඥාව නුව නැස කියනදේ ලැබෙන්න්නේ පින්වන්නේ. එනිසා අර සූර්යා ලෝකය පායා තිබෙද්දි කනාමැදිලිෝන්ගේ පස්ස පැත්ති අරතියන ංචි ලයිෛත්‍යක පස්සෙන්යන් දෙපා. මේ විශාල සූරයා ලෝකයක් මේ බුදු දාමකයන්. මේ බු බුද්ධ ශාසනය කැනීමේ මුළු ලුතුන් ලෝකයේ මාලෝකුමත් කරන්න එළිය. මේම තියෙද්දී කනා මැදිලියුන්ගේ පස්සහ පැත්තේ තියෙන් ලයිට් එක පසින් යනවා. ඒ තැනට මේ මනුස ජීවිතය දාන්ට එපා අපිට මොකල් ලබන්්ඩ කියනකන්න ඔබේම යහපත පිස කියන දෙයක්. එනිසා මේ සමහර ආනුව තුන්මාසයෙන් පිරිත් කිව්වොත් අම්මට පින්ගණ්ඩ බැරිුවේ නේද කලින් දවස පිරිත් කියලා පහෝදා දාානයක් දෙෙන්ටයන්නේෙ හාඳුනේ මොකද කරන්නේ පිරිත් කියන එකද හොඳ බන කියන එකද හොඳ. දෙයි අන්ටම ඔප්වෙච්චාව. පිරිත් කියනක හොඳ බණ කියනෙකද හොඳ හේතු ඇ හඔක්කෝටමයා මුකදමයා මහත්‍ය මොද හිතන්නේ. කවාහාමුදුරුවනි කලින්දා පිරිත් කියලා බහෝදා අපි ධනිලෑස්ති කළ දානදීල පින්දෙන්ට අදනකොට අම්මා පෙරේතෙක්කාරි මුොෙක්කරරි අමනුස්සෙක් වෙලා ඉඳද අර පිරිතා ගනිදලා බයි ඇතට ගියුත්තයම අපි දෙන පින ගණ්ට හම්බේ නෑ නේද කියලා. මංගුවහනම් කුප්ියක දාල එල්ල ගණ්ඩ කියලා යටලී එතකට දෙහැම දාම උදේවස පින්දිී හොතියා ගණඩ බැරිිය කුප්පියේ තාස්පේරන්සින් ද පේනවානෙ හොඳට විදුරුව එකක දාණ්ඩ කියලා. දෙයි හාමුදුරුවන මෙහෙමත් ලෝකයක් කියලා හිතෙන වෙලා වට. මේ ගැන මං හිතන් නෑ මේ ධර්මාණු සසාසන විමීටවට ඒක විස්තට කර්ඩුවනි කියලා ඒ පිත ගැනයි. ඒ ඥාතියා දිව්වට පස්සේ හතර කොනමාරු වෙලා පි පින්ගන්නේ කොහොමද කියනෙ එක ගැන ම් තවතුදුරට කියන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. මං කල්පනා කළේ මෙන්න මෙහෙම නරිනාට ගන්ටික් මේ ලෝකෙ තියෙනවා. මේ මෙච්චර පැහැදිලව බුදු බනතියද්ද.ඒයි ප්‍රශ්නෙන්. බුද්ධ ශාසනයන් නැතිකාලේ නිගන්ටනාත පුදත්තලා ජිතගේ සකම්බලලා පකුදකච්ඡායෙන්ලා සංජයවෙෙල්ලට්ටිලා මක්කලි ගෝසාලලා රටේ නැතිව කලා. ඒ කාලෙ අතුගාගන ගියා පාර ලෙවකාගන ගියා නා නැතු හිටිය රෙදිය අඳින් නැතුව හිටියා ඇගේ තෙල්ගගා හිටියා ඒවක් කළ නමුත් මේ සූර්යාලෝකෙ පැව්වට පස්සයාය කවුද තෝජගාගනයන්නේ. ඒනිසා පින්වත්න අපිට වැඩි කාලයක් ආයුස නෑ අපිට අවුරදු පනාය හැටයි ඔය ඔයගේ සීමත පුංචි කාලයතියෙන්නේ රුද හැත්ත පහකිටිය දවස් විසි පන්දහට පොඩ්ඩක් අඩු වැඩි ඇත්ති මට මතක හැටිස්්ට ගන හදල බලන්ඩ මේ පුංචි කාලේ ඇතුළේ අඩුම වසේ අඩුම වසේ මේ විශල ධර්මස්කන්දය කොහොම වනත් මේ ලබාගත්ත මනුස්ස ජීවිතයට සාධාරණයක් කොරනවා නම් අඩුම වසේ මෙන්න මේටි දැන ගන්ටුවනපි මේ දිනදා ජීවිතයේය මොකද මේ වෙන්නේ කියලා. මේකට ප්‍රඥාව කියලාපි කියනවා මේ ප්‍රඥාව පහල වෙන්නේ මෙ නුව නැස්ස ලැබෙන්නේ එළඟි තෙල් පහම් පිදීමෙන්වත් අබතෙල් පහම්පිදීමංවත් නිල්්‍යයාදි තයිලේවත් සරවවිසාධි තයිලේවත් වෙනමොකක්වත් අයිලයකින් පහම් පූජා කිරමින් නොව උගත් ගුණවත් බුද්ධිමත් ධරමදර විෙනේ දර ශේෂ්ටයන් ළඟට ගිහිල්ලා මොකදද වෙන්ටෝන හරිදේ මොකදද නිවියුතු වැරදිදේ කියලා විමසා බැලීමින් ප්ඥාය පරිසුද්ජති ප්‍රඥාව පිරිසිඳ ගණන්ට පුළුවන් වෙන්නේ තත්ත තත්ව විචක් න. ඒ තැන් හරියට දැන හඳුනාගෙන සොයා බලා කටයුතු කිරමින්. කෙනෙක් ඉන්නවා එයා ස්්‍රමණ බ්‍රාහ්මණය සොයාගෙනයනවා? ොයාගන ිහි හනොක්කින් බන්තේ කුසලන් ස්වාමීන මොවද කුසල් කියන්. මොනවද කුසල් කියන්. මොනවද වැරදිදේ මොනවද හරිදේ මොනවද කළයුත්තේ මොනවද නොකල යුත්තේ මොනවා කලොද්ද අපිට බොහෝකාලයක් හිතසූ පිණිස පවතින්නේ. මොනවා කරොද්ධ අපිට බොහෝකාලයක් අහිත පිණිස පවතින්නේ. අපිට සැපසේ ජීවත්වෙන්න්නම් මොනවද කරන්න ඕන. මේ දුක්වෙන්නේ මොනවා නිසාද මේ විමසන්් ලුවන ඇති වෙනවා. මනුස්ස ලෝකෙ දැන් එන්ට එන්ට මේ කුසල් අකුසල් විමසාගන මොනවද කියලා අහල බල්ල තිීරණ ගන්න ගා ී නැතුවනවා. ඒවයි අපි දැන් අපේ මිනිස්සුහලින් පිළිගන්න ක්‍රීඩකයෝ නලු නිලියෝ ඒවාගේ අය නිදැන් අපේ ෂ්ට දේවතාවරු වෙලා හින්නේ යාලකෙන් හැටියට දම හැම දෙම්. නලු නිලියෝ ක්‍රීඩක කේඩිකාව ගායක ගාහිකවුත් දැන් ඉන්නොබොඩක් මෙයාල කිය හැටිියකට දම ඕෙකක්. ද ක්‍රීඩකේ කියනවාී නළුවෙද්ද මන්දා පත්තරයකින් අහනතියෙන ඔබ ආසාකරන්න දේවල්මොනවාද කියලා එය ආසාකන දේවල් තුනත්තියනවා. එකත් තමයියාගේ කාරෙක අනිත් එක තමයි කෑම කනෝක හොඳට අනිත්ක තමයිගේ ලැප්ටප් එක ඔච්චරයි හොඳට කාලාබීල කැමති ගමක් ගි ලැබ් එකෙන් ඉන්ටනට් ගහිල්ල පස්බුක් ගහිලා බලාග ඉ එක තමයි ඒක තම ජීවිත්. ඕක තමයි අනාගතයේ දැන්ුුණත් සහට ගවල් වැඩ ගිහම එකඒක්න වෙන කොම්පියටරේ හරි ෆෝර්්ණ එකක හැරි අල්ලගනින් නොහිට වෙලා. අනාගතේ උපනුපං ආත්්‍ය මැටිමෝල්ු වෙලා කිසිම පිහිටත් පිරිසන්නනෑ පුදුම විදිර ප්‍රඥාව හින කරගන්නවා. අපි එහිත ඉටනේ ගහම ලෝකෙ නොයේ කවිස්ටර ැනගන්නඩ පුලුවන් කියන. විස්තරතියෙනව අතමයි. නමුත් හිතයන්නේ වටිනා වැදගත් විස්තරක් නෙමෙයිත් තමන්ගේ හිතේ අකුසල් විින්දනය කරන්නේ යමකින්ද. එතෙන්ටයි හිතයන්නේ මොලේ නැතිමෝඩයාගේ. හර පොඩි යි කම්පියුට ගේම් හන ම්පූර්ණෙන් පොඩිකාල විනිසව යනවා ඊට පස්සෙ හොෙනවා බරනවා කියල මේ හරි දෙෙක් එහෙම කතාවක් නෑ එව විකාර. මේ විකාරමුණවද මේ බන්න පොත් කියියෝනවා පන්සල් යනවා මේ මුණ විකාරයයක්ද කියලා එකස හිතනවා. ්‍රක්ඥාව හහින වෙච්ි ගමක්, පොඩ්ඩ ෙහෙම වෙච්ච මන් අර ගේම් එකේ මනිහට වෙඩ තිබවගේ අම්මට හරි තාත්තහට වෙඩිතිෙනවා. අයයට හට අක්කට හට වෙඩිතියෙන. ඒ ලාල න ලිය ල්ල ල කරන රස හගල පෙන්න යාලා අයිය මල්ලි දෙන්න දබර වෙච්චි්වා ඇනකොටා ගත්තේවා කාටර හිංසාවක් කරපුවා. ඒක හරි හිනහවි වි පෙන්න්නනවා. සමහට ය අර ක්‍රඩාාවත්යන මිනිස ස්සල ගහගන පොලෙයි කුල් දෙකාසේක මිනිියක්ව කියල ඉඳගන්න ඕු බිමදීද. මාරාන්තික පහරවත්. මේවා බලලා අයියයි මල්ලි ගෙදරපුහුණු කරනවා. ඇද කඩාගන පනිනවා. මේක පෙන්නල හරියට සතුට වෙනවා ඕක බලංින් අරමැටිමෝල්ලු ටික ඔක්කෝම ඒ සයිස්කටම හැදෙනවා. අම්ම තා එෙක් හරි කමණන්නයට පසේ ගහ ගණ්ඩයි බැනගඩ් රණ්ඩුවට වැඩිතියාගන්ට් ඕකරතම යන්නේ. එනිසා ප්‍රඥාවහීන වෙනවා ඇඟනං ඉතිං හැදෙනවා මංසානිතස්ස වඩ්ඩන්ති පඥ්ඥාතස්සන වඩ්ඩදී කියල මීහරකිෙක්වාගේ ලොකු වෙනවා ඔළුවනෑ. ල කිය ලුවත් න න්න යවර ඇතුළෙ තින නියුට්‍රෝ නරෝමේ ටක වැඩ කිරිල්ලේ අඩු වැඩියක් වෙනහ එකයි වෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව කියනක ලබන්ට නෝන කියනක ලබන්ට පහම පත්තු කරන ඇති වැඩක් නෑ පහම පත්තු කරන්නේෙ ොඳ යාලෝ කියල බන්්ඩමි කරුවලට ඉතින් පහන් ලස්සන්ට පහනත් දෙකක් පත්තු කිරීම වෙනම කලාවත්තියනවා පහමපත්ව නකට ලොකූල් අයිට්‍යක කදදා බහ වෙනම කලාවක්තියන? කුලයිත්‍ය ගදාන්නතු එෙම ංචි ස්පෝට් යි් එකක් වගේ බුදු පිළිට ගහවමතාවවම ලස්සනක් තියෙනවා ඒක ඒ ආලෝකයේ ප්‍රශ්නයක් ඒක නුවන ලැබීමට ඕක වැදගත් නෑ නුවන ැබීමට වැදගත් මෙන්න මේ ආරනාකාරණස් සොයා ගවේශනය කිරීම. ධර්ම ගවේෂනය තමයි වැතක. ඒකන් දම ප්‍රඥාව ලැවෙන්නේ. කුසල ගවේසි,කින් සච්ච ගවේසි,කින් කුසල ගවේසි. එනිසා මෙන්න මේටික මතකතියාගන්ඩ අදට ද ධර්මාණු ශවාසනාව මේ විදිීට අවසංවෙද්දී තවයි දිරියට අපිට මේ කරමය පිළිබඳව විස්තරය දීර්ගව කතා කරන්න තියෙනවා ඒ සඳහා ඊළඟ සතියත් බලාපොරත්තු තියාගන අදාපි මේ විදිර ධර්මාණු ශාසන අවසංකරන්නේ ඔබ හැම දෙ නාගම මේ ප්‍රඥා ඇස වඩ වඩාත් හොඳින් පහළවේවා කියන අධිස්්ඨානයතුව. අදත් අපිට මේ මහර්ගනීයූ පිංකම සිද්ධ කරගන්නට පින් මරදායකත්වේ සපේන පිරිසට අප යාාසිරවාද කරන්නටයි ස්තුූදානම. කඩවත රාගම පාරයංක විසිතුනනිවසේ පදිංචි නදීශාණි කවසල්යා චමත් කෝට්ටගේ කියන පින්වත් මවපිය දෙපළගේ ආදරණය පුංචි දියනයේ ශාෂයා රයේලි කුඩාදියනයගේ තුන්වන ජන්මදිනයේ ඔක්තෝම්බර් තුංවනදාටේ දී ඇති නිසා ඇට නිදුක් නිරෝගේී සුවය පතන අතරම අධ්‍යාපන කටයතු සාර්ථක වේවා අනාගත ජීවිතයේ වාසනාවන්ත වේවා කියන උතුම් ආදරනීසිණහි බට පැතුම ඇතුවයි ඒ පින්වත් මවපිය දෙපල අද පින්කමට මූලිකත්තේ ගන්න. එම දෙපලගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා යිෂ්ට කරගන්නට ඒවාගේම දෙමවපිය අන්ඩසා නෑදෑ සමූහයාට නිදුක් නිරෝගී භාවේච්චිරජීවනී ලැබේවාකෙන අදහස ඇතුව මේ පින්කම සිද්ධ කරනවා. ඒවාගේම සියලු යහපත් කටයදු කාරණාවන් සපලගරගෙන පවුල්වල මිය පරලවගේ සෑම සියලු සසලගත ඥාතීන්ටම. පරලො වසයෙන් පින් පෙත් අනුමෝදාන් කිරීමේ අදහසිනුත් මේ පින්කමට දායක වෙනවා. දේශකයන් වහන්සේ හැටියට අපටත් නෙත් කාරය මණ්ඩලේටත් ධර්මස්්‍රවනි කන ලක්වාසී ලෝකවාසිශ්‍යියලූම දෙනාටත්. නිදුක් නිරෝගී ස්වයිලබේවා කියලා ආසිල්වාද කලා තියෙනු. දෙවි අන්ටත් පින්දෙන්ට බෝම කැමැත්තිෙන් කල්පනා කති. එහමනං කඩවත රාගම පාරයංක විසිතුනනිවසේ පදිංචි නදේශානිි කවසැල්යා සහ චමත් කෝට්ටගේ කියන පින්වත් දෙපලගේ ආදරණය පුංචි දියනියත. අනන්ත ගුණේඇති රත්නත්වයා සිුරවාදයෙන් නිදුක් නිරෝගී සුභූ පන්දිනයක් වේවා ඒ පුංචි දරුවාගේ අනාගත කටයතු. සරුවප්පකාරයෙන් සාර්ථක වේවා ජාතියට රටට සාසනයට හැදු වැඩු මවපියන්ට ගුඩුවරුන්ට සතුටවැෙන්ඩ පුළුවන් යහපතක් දකින්න පුළුවන් දරුවෙක්ව. කටයතු කර ගන්ට අවශ්‍යවාසනාව සැලසේවා කෙ අපිියයාසිරුවාද කරනවා. ඒ මෞ්පියන් දෙබල ප්‍රධාන වේ පවුල්ලොල සෑම සිරුදිනාටත් තුනරුවන්ගේ යාසිරුවාදෙන් යහපතක් වේවා කියෙල අපිසිසෙත් පතනෝ. නමින්මියගේපු ඥාතීන්ටත් ධර්මස්්‍රවනයකට ඔබා පිනමිම්මියගේ ඥාතීන්ටත් සුජේවත්විඳගන පින්කමට දායක වෙන පින්වත් දෙපල ප්‍රධාන ධර්මස්්‍රවනය කර බබා පිහමදිනාටත්. දෙවියන් සහිත පින්ක ඇමදිසිිය ලූම ලෝක සත්වයාටත්. තුනරුවන්ගේ ආසිරුවාදෙන් මේ රැස්කර ගත්තපින්ංකේ බලින් මෙලවජීවිතේ සූපත්භාවේ සැලසේවා, පරලවජීවිතේ සූපත්භාවේ සැලසේවා ධර්මාවබෝධයම උදාාවේවා. ඒ උතුම් මමා මහනිවනින් සැනසෙන්ටත් මේ මහාපින පාරමිතාවක්ම වේවා. ආකා සට්ඨාච බුම්මට්ටාදේවා නාගා මෛද්දිිකා පුුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරන්රක්ඛන්තුලෝක සාාසනං சிර ക്കතුදම්ම දසන ചරරക്കතුතුang සදා